අවුරුදු උදානය අවුරුදු උදානය සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිළිබඳ ගෘහණිය සහ කාන්තා ප්‍රජාව ඉලක්ක කරගත් සංවාදශීලී කතිකාව අවුරුදු උදානය අවුරුදු උදානය ආයුබෝවන් සුබ දවසක් ඔබ සියලු දෙනාටම අද අප්‍රේල් මාසේ 8 වෙනිදා ගිය වසර වගේ නෙමෙයි මේ වසරේ නම් අපි බොහොම ජයට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන්න සූදානම් වෙනවා. ඉතින් මෙන්න මේ නිසා තමයි අද අපි විශේෂයෙන් කාන්තා වැඩසටහන් වෙනදාට ඔබට ඉදිරිපත් කරන මේ වෙලාව තෝරගත්තේ අවුරුද්ද පිළිබඳව කතා කරන්නට. ඉතින් අපි අවුරුද්දට ලකලෑස්ති වෙනකොට අපි අවධානය යොමු විය යුතු විශේෂ දේවල් තිබෙනවනේ. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි අද කතා කරන්නේ විශේෂයෙන්ම කාන්තා ඔබව දැනුවත් කරන්නට. එහෙනම් අපිත් එක්ක රැඳෙන්න අවුරුදු දානයත් එක්ක අද සම්පත් දායකත්වයේ සපයන්නේ අපේ මැදිරියට පැමිණ සිටිනවා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ මහත්මිය. එතුමිය පිළිගනිමු ආයුබෝවන් කියලා. ආයුබෝවන්. හොඳයි. අපි මේ කතා බහ කරගෙන යන්නට කලින් මේ අවුරුද්දට නිර්මාණය වෙච්ච අපූරු ගීත ගොන්නක් තියෙනවා ගුවන්විදුලි සංස්ථාවේ. ඉතින් මේ කාලයේ තමයි අවුරුදු ගීත වැඩි වැඩියෙන් ඔබට අහන්න ලැබෙන්නේ. එනිසා අපි මුලින්ම අවුරුදු උදානේ පටන් ගන්න කලින් හොඳ ගීතයක් ශ්‍රවණය කරමු. ප්‍රදීපා ධර්මදාස ජනනාත් වරකාගොඩ සහන් රංවල ඇතුළු පිරිස ගායනා කරන මේ ගීතේ පද නුවන් කුමාර කටුගම්පලගෙන් සංගීතවත් කරලා තියෙන්නේ සහන් රංවල. බොහොම අපූරු ශ්‍රුතිය හා බැඳුණු කරුණ කාරණා අඩංගු අපූරු ගීතයක්. මේ ගීතය ශ්‍රවණය කරමු අවුරුදු දානේ කතා බහ ආරම්භ කරන්න කලින්. सूर्य किरण देव अवरुदु महामंगुल सारे
उदानय अवरुदु उदानय सिंहल देमल अलुत अवरुद्द पिलिबंद गृहिणी सह कांता प्रजाव इलक्क करगत संवादशीली कथिकाव सांस्कृतिक कटयुतु दिपार्तमेंतुवे अध्यक्ष तरणी अनुजा गमगे महात्मियगे सहभागित्वेन अवरुदु उदानय හොඳයි තරණ අනුජාගමගේ මහත්මිය අපි මුලින්ම කතා කරමු අපි මේ කොවිඩ් වසංගතය සමය තමයි මේ අලුත් අවුරුද්ද සමරන සූදානම් වෙන්නේ මෙන්න මේ වගේ කාලයකදී අපේ කාන්තාවන්ගේ විශේෂයෙන් මුළු මහත් සමාජයේම අවධානය යොමු විය යුතු විශේෂ කාරණා වශයෙන් ඔබ දකින්න මොනවද ඔව් පසුගිය වසරේ අලුත් අවුරුද්ද අපිට කොවිඩ් වසංගතය නිසා සුපුරුදු පරිදි කරන්න නොහැකි වුණා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ගවලට යොමු වෙන්න හින්දා අවුරුදු චාරිත්‍රවාරිත්‍රවලට හැරෙන්නට නෑගම්යාම අවුරුදු අලුත් අවුරුදු උත්සව අපිට පවත්වන්නට හැකි වුණේ නෑ ඒ කියන්නේ සුපුරුදු කාර්යයන්ගෙන් ඉවත් වෙලා තමයි අපිට අලුත් අවුරුද්ද සමරන්න සිද්ධ වුණේ ඒ නිසාම පසුගිය වසරේ කැප කරපු බොහෝ දේවල් මේ අවුරුද්දේදී ඉටු කරගන්න බොහෝ වෙලාවට බොහෝ දිනක් උත්සුක වෙනවා ඒක සාමාන්‍ය දෙයක් ඇත්තටම වැඩි වශයෙන්ම දරුවෝ පුංචි දරුවෝ ගොඩක් උත්සාහ කරනවා මේ කටයුත්තේදී අලුත් අවුරුද්ද විනෝදයෙන් සමරන්න හැබැයි කොවිඩ් වසංගත තත්ත්වය සම්පූර්ණයෙන්ම මේ වෙනකොට පහ වෙලා නැහැ යම් පාලනයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ ඒකට හේතු වෙන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අපි අනුගමනය කිරීමත් ඒ වගේම මේ එන්නත් කරණයත් හින්දා ඒ හින්දා අපිට මුළුමනින්ම සමාජයට නිනාවරණය වෙන්න හැකියාවක් නැහැ මොකද අවදානම් තත්ත්වය තවමත් පහ වෙලා ගිහිල්ලා නැති හින්දා මේ හින්දා කණ්ඩායම් වශයෙන් අපි එක්ව සිදු කරන කාර්යයන් යම් පාලනයකට සිදු කරන්න අපිට සිද්ධ වෙනවා. ඒ කියන්නේ අලුත් අවුරුදු ක්‍රීඩා උත්සව ආදී ප්‍රධානම තැනක් ගන්නවා. සමස්තයක් වශයෙන් ගත්තහම සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කළ නොහැකි අවස්ථා අවම කරගන්නට අපිට මේ වෙලාවේදී සිද්ධ වෙනවා. හැබැයි අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර නිවසේ ඉඳලා සුපුරුදු පරිදි ඉටු කරන්න කිසිම බාධාවක් නැහැ. තමන්ගේ පවුලේ සමාජිකයෝ එක්ක වෙනදා වගේම අලුත් අවුරුදු නැකත් ඉටු කරන්න කිසිම බාධාවක් වෙන්නේ නැහැ. මොකද අපිට මේ අවුරුද්දේ නැකත් ලැබිලා තියෙන්නේ හැම කෙනෙකුටම පහසුවෙන් තමන්ගේ කාර්යයන් කරන්න පුළුවන් අවස්ථාව විදිහට තම දිනචරියාවට අනුව කරන්න පුළුවන් විදිහට තමයි නැකත් අපිට ලැබිලා තියෙන්නේ. ඒ නිසාවෙන් ඒ කියන්නේ ආහාර පිසීම වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය හිස තෙල් ගෑම රැකී රක්ෂා පිටත් සඳහා පිටත් වීම මේ වර ලැබිලා තියෙන වේලාවන් සියලු දෙනාටම පහසු වේලාවන් ඒ හින්දා අලුත් අවුරුදු නැකත් නිසි පරිදි ඉටු කරගෙන පවත්නා වසංගත තත්ත්වයේ වර්ධනය වෙන ඩිඩ නොදී අපගේ ඉපැරණි චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරන්නට කියලා තමයි මම හිතන්නේ මේ අවස්ථාවේදී මම කිව යුත්තේ. ඔව්. තරණ අනුජා ගමගේ මහත්මිය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමිය ප්‍රකාශ කළා වගේ 14 වෙනිදා උදේ 6:14 තමයි ලිපගිනි දල්වල ආහාර පිසින තියෙන්නේ. ඊළඟට ආහාර අනුභවය තියෙන්නේ එම දවසේම පෙරවරු 7:14. ඉතින් ඇත්තටම වැඩාලලා ගනුදෙනු කරලා ආහාර අනුභවය. දැන් මේ නැකත් හදලා තියෙන්නේ ඔබට අපිට බොහොම පහසු වෙන විදිහට. ඒ නිසා අපේ එදිනෙදා කාර්යයන් දිනචරියාවේ එදිනෙදා කාර්යයන් කරනවා වගේම මේ අවුරුදු නැකත් චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට කරගන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ නිසා මේ කොවිඩ් වසංගත සමයත් එක්ක අපි නිරන්තරයෙන්ම කල්පනාවට ගන්න ඕනේ මේ දවස්වල අපේ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල භුක්ති විඳින්න වෙන්නේ තව සති දෙක තුනකින් මාසෙකින්. ඉතින් එතකොට අපිට නැවත වතාවක් කොවිඩ් 3 වෙනි රැල්ලක් ආවයි කියන අඳෝනාව අහන්නට ඉඩ නොතබා අපි ඒ සඳහා සූදානම් වීමයි අලුත් අවුරුද්ද සමරන්න ඕනේ. ගිය අවුරුද්දෙත් බැරි වෙච්ච නිසා අනිවාර්යෙන්ම අපිට මේ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් මේ කටයුතු කරනවා නම් මම හිතන්නේ අපිට කවදාවත් නැවත වතාවක් 3 වෙනි රැල්ලක් ගැන කතා කරන්න සිද්ධ වෙන එකක් නැහැ. කොහොමත් අපි දන්නවා පවුල් ඒකකයේ තුල විශාල කාර්යභාරයක් ඉෂ්ට වෙන්නේ කාන්තාවතින්. දරුවන්ගේ වැඩ කටයුතු, ගෙදර දොර උයන පිහින වැඩ කටයුතු, ඒ වගේම ස්වාම පුරුෂයාගේ රැකියාව සඳහා යාමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කිරීම මේ වගේ අතිවිශාල කාර්යභාරයක් ඉෂ්ට කරන්නේ පවුලේ කාන්තාව. නමුත් නූතන කාන්තාව මේ සාම්ප්‍රදායික ගෘහණියගේ චරිතයෙන් බැහැර වෙලා ඉතාමත් විස්තෘත සමාජයත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන අවධියක් මේක. ඇත්තටම තරණි අනුජා ගමගේ මහත්මිය අපි කතා කරොත් මෙවැනි සංස්කෘතික උත්සවයක් පැවැත්වෙන මේ කාලේ පවුල් ඒකකයෙන් මොන වගේ දෙයක්ද අපි අපේක්ෂා කරන්නේ? ඇත්තටම අපේ අලුත් අවුරුදු චාරිත්‍ර නිවසේ වැඩිහිටියන්
එහෙම නැත්නම් ගෘහ මූලිකයා ප්‍රධාන කරගෙන තමයි අපි ඉටු කරන කාර්යයක් ඒක. නැකත් වේලාවන් සමග ඉදලා තිබෙන චාරිත්‍ර වාරිත්‍ර අතර අපේ සංස්කෘතික වටිනාකම් රැසක් තියෙනවා. බොහෝ දේ තියෙනවා. ඒ කියන්නේ වැඩිහිටියන්ට ගරු කිරීම, එකමුතු බව, අපේ දේ අගය කිරීම, සමගිය වගේම බොහෝ දේ මේ අතර තියෙනවා. ඒ හින්දා මේ සියලුම සංස්කෘතික වටිනාකම් ඉටු වෙන විදිහට, ඒවා ආරක්ෂා වෙන විදිහට ඊළඟ පරපුරට ඒවා පවරා දෙන්න හැකි වෙන විදිහට වගේම මේක ඔවුන්ට සුවිශේෂී අත්දැකීමක් වෙන විදිහට සියලුම චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන්නට හැම පවුල් ඒකකයක්ම කටයුතු කරන්නට ඕන. ඔව් එතකොට පවුලේ අම්මා තාත්තා දරුවෝ ආච්චි සීයා මේ සියලු දෙනා මේකට සම්බන්ධ වෙන්න ඕනේ. එකතු වෙලා වෙන්න ඕනේ. ඒ කියන්නේ මම නැවත මතක් කරන්න ඕනේ අවදානම පහව ගිහිල්ලා නැති හින්දා ඒ ගැන සැලකිලිමත් වෙමින් දෙවෙනි පරපුරකට මෙම චාරිත්‍ර වාරිත්‍ර පවරා දෙන්නට හැකි වෙන විදිහට අපේ වැඩිහිටියෝ කියන්නේ අම්මා තාත්තා ආච්චි අම්මා සීයා දරුමුණු පුරෝමේ සියල්ල එකම ඒකකයක් විදිහට එකතු වෙලා මේ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන්නට ඕන. ඔව් ඇත්තටම ඔබ දන්නවා දැන් අපි ගිය වසරේ සමහර විට සමහර අයට තමන්ගේ දෙමව්පියන් වැඩිහිටියන් බලන්න යන්නවත් අවස්ථාවක් හම්බුන්නේ අලුත් අවුරුද්දට. නමුත් මේ අවුරුද්දේ අපිට ඒ සඳහා අවශ්‍ය පසුබිම සැකසීලා තිනවා. රජය මගින් නොයෙකුත් වැඩපිළිවෙළ සකස් කරා කොවිඩ් අවදානමින් මිදෙන්නට ඉන්ජෙක්ෂන් ලබා දුන්නා, ඒ වගේම ඖෂධ ලබා දෙනවා. ඉතින් මේ නිසා බොහෝ කොට මේ කාර්යයේදී අපිට කොවිඩ් අවදානමින් මිදිලා මේ කටයුතු කරගන්න පුළුවන්. නමුත් අපි පවුල් ඒකකයක් විදිහට පවුලේ අම්මා තාත්තා දරුවෝ එකතු වෙලා මේ කටයුතු ඉතාමත් මැනවින් ඉෂ්ට කරගත්තේ නැත්නම් අපිට යම් යම් ආකාරයේ අපහසුතාවලට ලක් වෙන්න සිද්ධ වෙවි. ඒ නිසා තමයි මේ පවුල් ඒකකයෙන් විශාල වැඩ කොටසක් සමාජයේට මේ සංස්කෘතික උළෙල වෙනුවෙන් ඉෂ්ට සිද්ධ වෙන්නට තිබෙනවා. අපි තවත් ගීතයකට ගියොත් හොඳයි කියලා හිතෙනවා. මේකත් අපේ තැටි ගබඩාවෙන් අපි හොයාගත් අපූරු ගීතයක්. රංජිත් බාලසූරිය සංගීතවත් කළ බණ්ඩාර ඇහැලියගොඩයන්ගේ පද ගායනා කරන්නේ ප්‍රවීණ ගායනවේදී උපාලි අමරනායක. ඇත්තටම මේක ගුවන්විදුලි සංස්ථාවේ වාද්‍ය වෘන්දයේ හිටපු ශිල්පීන් දෙදෙනෙක් තමයි උපාලි අමරනායක සහ රංජිත් බාලසූරිය කියලා කියන්නේ. ඉතින් ඒ දෙදෙනාගේ එකතුවෙන් බණ්ඩාර ඇහැලියගොඩගේ පද මේ විදිහට ගායනා වෙනවා. මේක මේ ඇත්තටම මේකත් අපූරු සංස්කෘතික වටිනාකමක් කියවෙන ගීතයක්. මේ ගීතෙන් පස්සේ අපි කතා කරමු මේ බෙදා හදා ගැනීම පිළිබඳව. දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත, පෙට්ට ගමක් උඩ තුට්ටු දෙකක් ඇත. ඒත් කමක් නැත.
පින්දුරස් වූවයි ඇත රටින් එන මේක සිරිත් නේද අපවල් මත්දීයයි දෙන්ද දෙයක් නැති වුණත් අපේ හිත පාරමිතා පිරුවයි තුට්ටු දෙකක් ඇත ඒතමක් නැත අරන් යන්න කිව්වයි අවුරුදු උදානය අවුරුදු උදානය සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිළිබඳ ගෘහණිය සහ කාන්තා ප්‍රජාව ඉලක්ක කරගත් සංවාදශීලී කතිකාව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තරණි අනුජා ගමගේ මහත්මියගේ සහභාගිත්වයෙන් අවුරුදු උදානය අවුරුදු උදානය හොඳයි අපි දන්නවා සමාජ විද්‍යාත්මකව විග්‍රහ කරලා බැලුවොත් මේ උත්සව කියන ඒවා තියෙනවා පුද්ගල ප්‍රතිසංස්කරණ උත්සව සහ සමාජ ප්‍රතිසංස්කරණ උත්සව දැන් පුද්ගල ප්‍රතිසංස්කරණ උත්සව කියලා කියන්නේ පුද්ගලයාට බද්ධ වෙච්ච දේවල් දරුවන්ගේ ওই මල්වර වීම උත්සව ඊළඟට එහෙම නැත්නම් උපන්දින උත්සව මේ දේවල් තමන්ගේ පවුලට නැත්නම් පුද්ගලයාට බද්ධයි නමුත් අලුත් අවුරුද්ද වැනි මේ සංස්කෘතික මංගල්‍යයක් අනිවාර්යෙන්ම සමාජ ප්‍රතිසංස්කරණ උත්සවයක් ඉතින් මේ අලුත් අවුරුද්දේ කටයුතු දිහා අපි ගැඹුරින් විග්‍රහ කරලා බැලුවොත් මෙහි තියෙන අපූරු සංස්කෘතික සමාජ වටිනාකම් ගම්ගේ මහත්මිය අපි කතා කරමු මේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ තියෙන මේ සංස්කෘතික සහ සමාජ වටිනාකම් එදාට වඩා අද යම් තරමකට අපින් ගිලිහි යාමක් තියෙනවාද කියන සැකයක් තියෙන නිසා මෙහි වටිනාකම් පිළිබඳ නැවත වතාවක් අපි කතා කළ යුතුයි ඔව් ලෝකයේ බිහි වෙච්ච හැම සංස්කෘතියක්ම නිර්මාණය වෙලා තියෙන්නේ සූර්යයා නිසා කියලා කිව්වොත් මං හිතන්නේ මම නිවැරදි අපේ ආචාර ධර්ම විශ්වාස සිරිත්වේ ආහාර රටාව ඇඳුම් ආයිත්තම් කලාව හා ක්‍රීඩා ආදී සියලුම ක්‍රියාකාරකම් සූර්යයා සමග කරන ගනුදෙනුවේ ප්‍රතිඵලයක් ඒ වගේම සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිර්මාණය වෙන්නේ සූර්යාගේ ගමන මුල් කරගෙන සූර්යා මාස ක්‍රමයට අනුව මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වන අවස්ථාව නොහොත් සූර්ය ගමනේ නවමු ආරම්භය තමයි අපි අලුත් අවුරුද්ද කියලා කියන්නේ ජ්‍යොතිෂයට අනුව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නැකතට මුල් තැන දෙන චාරිත්‍ර සම්ප්‍රදායක් අනුව ගොඩනැගිලා තියෙනවා අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර කියලා කරන්නේ අපි කරන්නේ ඒවා ඒ කියන්නේ අවුරුද්දේ අවුරුද්ද නැකත් කෙලිය වගේ නම් වලින් හඳුන්වන්නේත් ඒ හින්දා ඒක අපගේ සංස්කෘතියේ අනන්‍යතාවය ලෝකේ කිසිදු සංස්කෘතියකට නැති එකට වැඩ කරන එකම වෙලාවක වැඩ කරන අවස්ථාවක් අපේ සංස්කෘතියේ තියෙනවා ඇත්තටම මේක අපිට විශාල අභිමානයක් මේ ඔස්සේ තමයි සංස්කෘතික සමාජ වටිනාකම් ගොඩනැගෙන්නේ සූර්යා අලුත් ගමනක් ආරම්භ කළා වගේ අපිත් අලුත් ගමනක් ආරම්භ කරනවා අපේ නිවෙස් අලුත් වැඩියා කරනවා මුළු තැන්ගේ ලිප පවිත්‍ර කරනවා සියල්ල ඒ සියල්ල අලුත් වෙනවා අපි අලුත් ඇඳුම් ගන්නවා අලුත් ඇඳුම් ආයිත්තම් ගන්නවා අලුත් අලුත් සිතුම් පැතුම් බලාපොරොත්තු රසක් ඉලක්ක කරගෙන අපි අවුරුද්දට මුණ දෙනවා පර්ණ තරහ මරහ අමතක කරලා ඒ වගේම මේ කියන්නේ සමස්ත සමාජ ක්‍රමයේම නවතාවයක් සිදු වෙනවා මේ අලුත් අවුරුද්දත් එක්ක ජන සමාජයක් විදිහට ඒ වගේම ජාතියක් විදිහකට වසරකට වරක් අලුත් වීම සුවිශේෂී අවස්ථාවක් අපගේ සංස්කෘතියේ මුහුණවර ආචාර ධර්ම වතාවත් චාරිත්‍ර වාරිත්‍ර ආදී අපි අනිවාර්යයෙන්ම ඉටු කරනවා විශේෂයෙන්ම අපි ඒවා ඉටු කරනවා අන්න ඒ සුවිශේෂී අවස්ථාවට මුහුණ දෙමින් එය පවත්වාගෙන යෑම තමයි අලුත් අවුරුද්දේ තියෙන සංස්කෘතික හා සමාජමය වටිනාකම ඔව් මේක ඇත්තටම ලංකාව කියලා කියන්නේ බහු වාර්ගික බහු ආගමික ජනතාවක් ජීවත්වන රටක්. ඒ නිසා මෙහ ඉතාමත් වැදගත් වෙනවා අපේ සංස්කෘතිය නිස්මතු කරගන්නට. ඒ වගේම මම දන්න විදිහට ලෝකේ වෙනත් කිසිම රටක නොකිරෙන ආකාරයේ අපූර්ව උත්සවයක් සංස්කෘතික උත්සවයක් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කියලා කියන්නේ. මොකද එකම දවසේ මුළු මහත් රටේ සියලු පුරවැසියන් එකම නැකතකට සියලු කටයුතු ජීවිතේ ප්‍රධාන කටයුතු ඉෂ්ට කරන සංස්කෘතික මංගල්‍යයක්. ඒ නිසා අනිවාර්යෙන්ම මෙහි තියෙනව වැදගත්කම අපේ ජීවිතවලට
සහ අපේ රටේ ඉදිරි ගමනට ඊටමත් වැදගත් වෙනවා මොකද අපි කාලයත් එක්ක තාක්ෂණික දියුණුවත් එක්ක සමහර විට අපේ සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර වලින් අපි ඈත් වෙනවා නමුත් මේ චාරිත්‍ර වාරිත්‍ර සමග මේවත් එක්ක බද්ධ වෙලා අපි ඉදිරියට ගමනක් යන්නට හිතුවොත් අර තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම කියන කාරණේදීත් ඊටමත් වැදගත් වෙනවා මේ සංස්කෘතික බැඳීම ඒ නිසා මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ තියෙන සංස්කෘතික වටිනාකම අපි අනිවාර්යෙන්ම ඉදිරි පරම්පරාවට දායක කළ යුතුයි ගමගේ මහත්මිය අපි කතා කළොත් දැන් මෙවැනි උත්සවයක් නැත්තම් සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වැනි උත්සවයකදී කාන්තාවන්ට විශේෂ වගකීමක් පවරන. ඇත්තම දැන් අපි දන්නවා අපි පීතෘ මූලික සමාජයක් කියලා කිව්වට කාන්තාව තමයි පවුලේ සියලු බර කරට අරගෙන කටයුතු කරන්නේ. ඒ නිසා අපි මේ කාන්තාවගේ වගකීම් සම්බන්ධයෙන් කතා කරොත් ඔව් ඔබ කීව වගේ අපි ජීවත් වෙන්නේ පීතෘ මූලික සමාජයක තමයි. හැබැයි කාන්තාවක් වෙච්ච අපිට කොයිතරම් වගකීම් තියෙනවද? ඇත්ත වශයෙන්ම කාන්තාවකට අලුත් අවුරුද්ද කියන්නේ වගකීම් රැසක් තියෙන ඉතාමත් කාර්යබහුල කාලයක්. දේනියක් වශයෙන්, බිරිඳක් වශයෙන්, මවක් වශයෙන්, මිත්තණියක් වශයෙන් ඉතාමත් කාර්යබහුල කාලයක් අපිට මේ මුණ දෙනවා. ඇත්තටම මේම භූමිකා සියල්ල රඟපාද්දී මං හිතන්නේ අපිට සුවිශේෂී කාර්යයන් රැසකට සරසක් ඉටු කරන්න වෙනවා. නිවසක අලුත් අලුත් අවුරුදු චාරිත්‍ර නිසි පරිදි ඉටු කරන්න කාන්තාව ප්‍රධානම සාධකයක් වෙනවා කියලා කිව්වොත් ඒක නිවැරදි. මොකද මමත් කාන්තාවක් හින්දා. දැන් ඔබතුමිය මෙච්චර කාර්යබහුල වුණත් ඔබ ඔබේ රැකියාවේ කටයුතු කොච්චර කාර්යබහුලත්වයෙන් හිටියත් ඔබට නිවස අමතක කරන්න බෑ. බෑ. මම කොයිතරම් තනතුරක් දැරුවත් මම මවක්, බිරිඳක්, දියණියක් විදිහට මගෙන් විය යුතු සියලු යුතුකම් මම ඉෂ්ට කරන්නට ඕනේ. ඒක අපේ තනතුර කොයිතරම් ඉහළද පහළද කියන එක අදාළ නැහැ. අපි කාන්තාවක් වීම නිසා ඒ සියල්ල කරන්නට ඕනේ. මටත් මම මේ කතා කරන අලුත් අවුරුදු චාරිත්‍ර ඒ විදිහටම ඉෂ්ට කරන්නට වෙනවා. ඒ හින්දා අපි ආයේ ඒ මාත්‍රකාවට හැරෙමු. ඇත්තටම අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරනකොට මම කිව්වා කාන්තාව ප්‍රධානම සාධකය වෙනවා කියලා. නිවස පවිත්‍ර කරගෙන අලුතෙන් අලුත් විදිහට පවිත්‍ර කරගෙන රස කැවිලි ආදී සකස් කරගෙන දරුවන්ට වැඩිහිටියන්ට ඇඳුම් ආයිත්තම් සම්පාදනය කරගෙන විශේෂයෙන්ම මුළු තැන්ගේ නවතාවේ නිර්මාණය කරගෙන අවුරුද්ද පිළිගන්නේ කාන්තාව. කාන්තාව මේ කිව පසුබිම ගොඩනගාගෙන මේ සාර්ථකත්වයේ අනුව තමයි අලුත් අවුරුද්දේ සුන්දරත්වයේ වර්ධනය වෙන්නේ. චාරිත්‍රවාදිත්ව ආදී සිදු කිරීමට පසුබිම ගොඩනගින්නේ කාන්තාව ඒ වගේම චාරිත්‍ර වාරිත්‍ර නිසි විදිහට ඉටු කිරීමට දායක වෙන්නේ කාන්තාව. ඒ නිසාවෙන් ඇත්ත වශයෙන්ම කාන්තාවට විශාල වගකීම් රැසක් පැවරෙනවා මේ අවුරුද්ද කියන මංගල්‍ය ඔව් ඇත්තරම දැන් අපි දන්නවා පවුලක එකමුතුකම රකින්නට කාන්තාවට තමයි මැදිහත් වෙන්න පුළුවන්. අලුත් අවුරුදු චාරිත්‍ර සියල්ලම තියෙන්නේ සාමූහිකව කරන කටයුතු විදියට. ඒ නිසා අනිවාර්යෙන්ම කාන්තාවට පවුලේ සමගිය ආරක්ෂා කරගනිමින් ඒ වගේම වටපිටාවේ පවුල් අතර සමගිය ආරක්ෂා කරගනිමින් ඒ කටයුතු කරන්නට විශාල වගකීමක් පැවරෙනවා. ඉතින් අපි හිතනවා අපිට මේ සංවාදශීලී කතිකාවට ඔබේ අදහස් යෝජනත් අවශ්‍ය වෙනවා. 269-54-46 269-54-47 දුරකථන අංක ඔබට විවෘතයි. ඔබේ අදහස් ඉදිරිපත් කරන්න විශේෂයෙන්ම මේ කොවිඩ් අවදානමත් එක්ක පහුගිය වසරේ ගිලිහුණු අපේ අවුරුදු සිරිය නැවත වතාවක් මේ වසරේ ස්ථාපිත වෙන්නට නම් අපි මොනවද කරන්න ඕනේ? අපේ වගකීම් මොනවද? කාන්තාවේ වගකීම් මොනවද? ඒ වගේම සමස්ත සමාජයේම වගකීම මොකද්ද කියන දේ ඔබටත් යම් අදහසක් තියෙන්න පුළුවන්. මේ අදහස ඔබටත් ඉදිරිපත් කරන්නට පුළුවන්. එහෙමනම් අපි තවත් ගීතයකට යමු. මේ ගීතේ ගායනා කරන්නේ රෝහණ බැද්දගේ මහත්මයා. මේ ගීතේ පද සුනිල් ආර් ගමගේ ශුරින්ගේ. සරද්දල්ලි සංගීතවත් කර මේ අපූර්ව ගීතය දැන් ඔබට අහන්න දෙනවා. ඊට පස්සේ අපි නැවතත් ඔබ හමුවට එනවා. යන්නට එනවද මැණික ළමාලා පැටියන් අත් මල්ලන් අවුරුදු සිරිතත් තව ටික තොහකින් ආව ගියාවට වෙයිද බොලන් ළමාලා
වෛර නව හඳ බලන්නේ මොකටද හැමදාමත් නැති ඉර හඳමයි අම්මට අම්පට විකාර හිතිලද අපේ පැටවුනොත් අහයි බොලන් ඒ උනාට අපි අපේ කම ගැනත් හිතන්ට ඕනේ නේද බොලන් නේද බොලන් නේද බොලන් පන්සල් යන්නට එනවද මැණිකේ ළමාල පැටියන් අත් අල්ලන් අවුරුදු සිරිතත් තව ටික දොහකින් ආවගියාවට වෙයිද බොලන් ගිහින් ගනු තෙනු කරනා විට කලගුණ සලකන සිතුවිල්ලෙන් අහල පහල නව පන්නයේ උදවිය විරිතන්න ගත්තාද බොලන් ඒ උනාට අපි කලගුණ දන්නා ජාතියක් මේ පෙර කාලේ ඉඳන් කාලේ ඉඳන් පන්සල් යන්නට එනවද මැණිකේ ළමල පැටියන් අත් අල්ලන් අවුරුදු සිරිතත් තව ටික දොහකින් ආව ගියාවට වෙයිද බොලන් අවුරුදු උදානය අවුරුදු උදානය සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිළිබඳ ගෘහණිය සහ කාන්තා ප්‍රජාව ඉලක්ක කරගත් සංවාදශීලී කතිකාව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තරණී අනෝජා ගමගේ මහත්මියගේ සහභාගීත්වයෙන් අවුරුදු උදානය අවුරුදු උදානය හොඳයි අතර රෝහණ බද්දගේ මහත්මයාගේ කටහඬත් එක්ක ඒ තිබිච්ච ඒ අපූරු ගීතේ තියෙන පොඩි උපහාසයක් ඇත්තටම මේ අවුරුදු සිරිත්විරිත් තව ඉදිරියේ කාලේදී ආව ගියාවට වෙයිද එහෙම වෙයිද කිය කියා අපි හිත හිත හිටියොත් අපේ අනාගත පරම්පරාවට මොනවද අපි දායාද කරන්නේ එහෙමනම් අපිට තියෙන ලොකු වගකීමක් විශේෂයෙන්ම අම්මට ගෙදර මවට තියෙන විශේෂ වගකීමක් මේ අපේ සාම්ප්‍රදායික සංස්කෘතිකාංග ජන ක්‍රීඩා මේ දේවල් අපේ දරුවන්ට කාන්දු කරන්නට ගමගේ මහත්මිය අපි කතා කරමු මේ සම්බන්ධයෙන් ඔව් ඇත්තටම අපිට ජන ක්‍රීඩා රසක් උරුම වෙලා තියෙනවා ඇත්ත වශයෙන්ම කිව්වොත් ජන ක්‍රීඩා 300කට අධික ප්‍රමාණයක් ඒ අතර තියෙනවා අපි කවුරුත් විශ්වාස කරන්නේ නැහැ ආවෙනිම ආවෙනිමක වෙච්ච ජන ක්‍රීඩා 300කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා හැබැයි අපි කවුරුත් ඒක හිම කිව්වට විශ්වාස කරන්නේ නැහැ මොකද අපි අතින් ඒවා යම් යම් ප්‍රමාණකට ගිලිහිලා 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 තියෙනවා මේ අපේ ජන ක්‍රීඩාවල තියෙන අපේ සංස්කෘතියම තමයි අපේ එකම ඒ කියන්නේ අපේ සංස්කෘතිය පරිසරයත් එක්ක බද්ධ වෙලා නිර්මාණය වෙච්ච ජන ක්‍රීඩා තමයි බොහෝ ප්‍රමාණයක් තියෙන බොහෝ ජන ක්‍රීඩා සාමූහිකව සිදු කරන්න ඕන දේවල් ඒ කියන්නේ ඒකෙන් සිද්ධ වෙන්නේ සමගිය සමාදානය ගොඩ නැගීම ඒක සංහිඳියාවට මූලිකවම බලපානවා මේවර කෙලිය ඔලින්ද කෙලිය ඡාති පැනීම ඔන්චිල්ලා පැදීම කතුරු ඔන්චිල්ලාව රබන් ගැසීම චක්ගුඩු පැනීම පංච කෙලිය ආදී අපි දන්න අවුරුදු කාලෙට විතරක් එන ජන ක්‍රීඩා කීපයක් උදාහරණයක් විදිහට ගත්තොත් ඔන්චිලි පැදීම තනියෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි ක්‍රීඩාවක් නෙමෙයි. ඒකට අපි තව කෙනෙක්ගේ සහාය අවශ්‍ය වෙනවා. ඒක තමයි එකමුතුභාවයේ සංහිඳියා බවට පත් වෙන්නේ. අනිත් එක එකිනෙකාගේ ආරක්ෂාව සපයා ගැනීම ආරක්ෂාව සපයා ගැනීම. දැන් ඔබට මැවිලා පේනව නේද? හිතේ මැවෙනවා ඇති. චිත්තසංතානෙ මැවෙනවා ඇති. අපි අවුරුදු කාලෙට කොච්චරම් සතුටින් අපි වෙනදට නම් ගමේ ගිහිල්ලා ආචම්මලා ගෙදර ගිහිල්ලා යනකොට අපි යනකොට සීයා ලොකු කතුරු ලොකු උන්චිල්ලාවක් බැඳලා තියෙනවා අපි ඒක ගිහිල්ලා පදිනවා සහෝදර සහෝදරියන් ඔක්කොම එකතු වෙලා මං හිතන්නේ ඒ තත්ත්වයම මෙවර අවුරුද්දේ නොතිබුණා වුණත්
තමන්ගේ නිවසේ උන්චිල්ලාවක් බඳලා දෙන දෙමාපිය කොච්චර ඉන්නවද තමන්ගේ දරුවන්ට ඒ හින්දා අපේ මේ ජන ක්‍රීඩා කරන්න විශාල වියදම් අවශ්‍ය වෙන්නේ නැහැ ඒවා පරිසරයත් එක්ක බද්ධ වෙච්ච දේවල් හැබැයි ඒවට තරාතිරම වැදගත් වෙන්නේ නැහැ ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් අපේ ජන ක්‍රීඩා අපේ නව පරපුරට උරුම කර දෙනේ කියන්නේ තවත් වගකීමක් අපි කළ යුතු කාර්යයක්. මේ වසරේදී ඇත්තටම සංස්කෘතික දෙපාර්තමේන්තුව විදිහට අපි මේ ජන ක්‍රීඩා කෙරෙහි අපේ ඔබගේ හැමදෙනාගේම අවධානය යොමු කරලා තියෙනවා. අපේ වාර්ෂිකව ක්‍රියාත්මක වෙන සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් 12 මහේ පහන කියලා වැඩසටහනක්. ඒ කියන්නේ හැම අපේ ලංකාවේ තියෙන සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ඉන්නවා. ඒ වගේම සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලත් ඉන්නවා. එතකොට අපි මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින නිලධාරීන්ටත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන්ටත් වසරේ මාස 12ට නියම කරපු වැඩසටහනක් තියෙනවා 12 මහේ පහන කියලා. මේ වැඩසටහනෙදිත් අපි සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න ඒ නිලධාරීන්ට ඒ ප්‍රදේශයට ආවේණික වෙච්ච ජන ක්‍රීඩා එකතු කරන්නට වැඩසටහනක් අපි සම්පාදනය කරලා තියෙනවා. ඒක අපි යොමු කරලා තියෙන්නේ අප්‍රේල් මාසෙදි සිදු කරන්නට. ඒ කියන්නේ මේ අලුත් අවුරුද්දත් එක්ක කරන්න. ඒක සඳහා අපිම අපි ආරම්භ කරා මේ වසරේ ඉඳන් සෞන්දර්ය ළමා සමාජ කියලා. සෑම ග්‍රාම නිලධාරී වසමකම ළමා සමාජයක් පිහිටවන සෞන්දර්ය ළමා සමාජය කියලා. ඒක හරහා අපිට මේ පුළුවන් මේ ජන ක්‍රීඩා ජනතාවට සමීප කරන්නට මේ වසර අවසාන වෙනකොට අපගේ ජන ක්‍රීඩා ගැන සුවිශේෂී ප්‍රබෝධයක් ඇති වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ලබන වසර උදා වෙනකොට සිංහල අලුත් අවුරුද්ද සඳහා ඒවා ගෙන යාමේ සැලැස්මකුත් අපි සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා සංස්කෘතික දෙපාර්තමේන්තුව විදිහට. ඇත්තටම මේ ජන ක්‍රීඩා කියන එක මේ සිංහල අලුත් අවුරුදු උදාවත් එක්කම අවුරුදු සිරිය ළඟා වෙනවත් එක්කම දරුවන්ට පුංචි දරුවන්ට බොහෝ සතුට ගෙන දෙන ඒ වගේම ඒ අය නොදන්නවා වුණත් නොදැනම එකමුතුකම ගොඩ නැගෙන සංහිඳියාව ඇති වෙන ක්‍රීඩා විශේෂයක්. ඒකින්ද මම හිතන්නේ වැඩිහිටියෝ විදිහට අපි අපේ දරුවෝ මේ ජන ක්‍රීඩා සඳහා යොමු කරන්නට අවධානය යොමු කරන්නට ඕනේ. ඒක මම හිතනවා අපේ වගකීමක් විදිහට. හොඳයි 2697446 2697447 දුරකථන අංක ඔබට විවෘතයි ඔබේ අදහස ඉදිරිපත් කරන. ඒ වගේ ඔබේ අතීත අත්දැකීම් විශේෂයෙන්ම මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීමේදී අපේ වැඩිහිටියන්ගේ අපූර්ව අත්දැකීම් තිබෙනවා බෙදා හදා ගන්නට අපි කැමති. එවැනි කතා බහකටත් ඔබ යොමු වෙනවා නම් එවැනි තොරතුරු ඔබට ඉදිරිපත් කරනවා නම් 2697446 2697447 අපේ දුරකථන අංකය ඔබට විවෘතයි. අද අපි කතා කරන්නේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිළිබඳ ගෘහණිය සහ කාන්තා ප්‍රජාව ඉලක්ක කරගත් කතාබහක්. ඉතින් මෙහිදී අපි දන්නවා මේ අවුරුදු කියලා කියන්නේ ඇත්තටම කියනවා නම් අලුතෙන් විලාසිතා මවන කාලයක්, විලාසිතා මැවෙන කාලයක්. බොහෝ දෙනා කාන්තාවන් විශේෂයෙන්ම අලුත් අවුරුදු විලාසිතාවන්ට කැමති. අලුත් අවුරුද්දේ අලුතෙන් ඇඳුම් පැළඳුම් මිලදී ගන්නට, අලුතෙන් බඩු මුට්ටු මිලදී ගන්නට පාරට ගොඩ වෙන කාලයක්. හොඳයි, අපි මේ ගැන කතා කරන්න කලින් අපට දුරකථන ඇමතුමක් තිබෙනවා. අපි කැමති ඔබේ නම කියලා ඔබේ අදහස ඉදිරිපත් කරනවා නම් ආයුබෝවන්. ආයුබෝවන්, මම බත්තර මුල්ලේ. හලෝ. ඔව්, කතා කරන්න. පියා ගුණතුංග බත්තර මුල්ලෙන්. මට හරිම ලස්සන සුන්දර අවුරුදු කාලයක් අපි ගත කළා. මගේ ගම ගාල්ලේ බද්දගම. මිස් අපේ පවුලේ 15 දෙනෙක් ඉන්නවා. තව දෙන්නෙකුත් හැදුව අපේ ගෙදර. වත්තපිටියේ කඩ තියෙනවා. අපි ජනවාරි මාසේ ඉඳලා තමයි අවුරුද්දට ලෑස්ති වෙන්නේ. ඉතින් අපි මුලින්ම දොඹගෙඩි අරගෙන සෙල්ලම් කරනවා. ඊට පස්සේ කජු අහුල අන්න වත්තට දුවන උදේ රැයෙන් ඇඟිලි තුඩු වලින් නැකිටලා ඇඟිලි තුඩු වලින් හිමින් ගින් දොර අරගෙන දූවල ගින් කජු අහුලන. කජු අහුලල කජු සෙල්ලම් කර කරලා පස්සේ අම්මා ওই කජු වලට අපිට සල්ලි දෙනවා. අම්මා කවුම් යන්න. ওই සල්ලි වලින් අපි හෙඩ් ගහනවා. පංචි දානවා. සල්ලිය සතේ දෙක තුන සතේනේ කාලේ. මම අවුරුදු 78ක එක්කෙනේ. අහගෙන ඉන්නේ. ඔව් ඔව්, බොහොම රසවත් කියන්නේ ඔබේ අදහස. 78 කෙනේ කජු අම්මට විකුණලා අම්ම සත පහක් සත 10ක් ඔහම දීලා රණ්ඩු වෙන්න එපා කියලා මේ හෙඩ් ගහනවා, පංචි දානවා, සෙල්ලම් කරනවා. ඒ සල්ලි පෙරදුනා අපි ගින් කරන්නේ විශාල උංචිල්ලාව බඳිනවත්තේ. පවුල 15න්නේ කිසි තැනකට යන්න දෙන්නේ නැහැ. වත්තිද කර තිනවා. නැති දෙයක් නැහැ අපේ වත්තේ. ඉතින් අපි උංචිලි පදිනවා. උංචිලි පදිනකොට අම්ම කැවිලි හදනවා. අම්ම අප්‍රේ 14 නෙමෙයි කැවිලි හදන්නේ, 12 නෙමෙයි හදන්නේ, 10 විතර.
විශාල මුට්ටි තියෙනවා මේ අඩි පහ අඩි 3 4ක් විතර උස කටපුංචි විශාල හැලියවතෙන් ගැවුම් කොකස් හැම දෙයක්ම අම්මා හදනවා හදලා අම්මා කරන්නේ අම්මා හරි ලස්සනයි අම්මා කරන්නේ අපි පැරදිච්ච බව දැනගත්තාම පිටිපස්සට කරන් එල්ල ඔන්න එක්කෙනෙකුට දෙනවා කැවුම් පෙත්ත තව එක්කෙනෙකුට තව ඕම් බංගකට අපි 10කට විතර දීලා අම්මා හොරාට දීලා ඊට පස්සේ අපි කන්නේ නැහැ අපිට කන්න බෑ අවුරුදු කාලට කන්න බෑ සති දෙකක් විතර ඕම ගල කළා අවුරුදු දවසට පැදුරු වෙලලා පහන පත්තු කළා සේරම දේවල් තියලා අපි සේරටම පියම් බෙදලා අපි වාඩි වෙනවා පැදුරේ වැඩි හිටිය දෙගේ ඉඳලා ලොකු බාලෙක් කෙනා දැක්කා අම්ම කැවිලි පිඟාන දෙනවා කිරිබත් දෙනවා කාලේ වෙදලා බුලක් කොලේ යොතලා වයස හැටියට සල්ලි දෙනවා අපි කුරුල්ලෝ වගේ එළියට පයින්නේ මොකටද ඉඩොක් ගන්න ඉඩොක් කියන්නේ හරකගේ ඇටේ එළුවගේ ඇටයක් තියෙන ඉඩොක්කේ කියලා එක එක හරි ලස්සන එක පැත්තක් අජුමදේ වගේ එක පැත්තක් පැතලි ඉතින් අපි ඔක ඉඩොක් ගන්නවා පෙරදොනහ අඬාගෙන ගෙටෙනවා එයින් කැවිලි තමයි කන්නේ බයික් කරන්න හරිම ලස්සන සුන්දර අවුරුද්දෙන් දැන් අපි තනි වෙලා මට ළමයි දෙන්නෙක් ඉන්න උගත් ළමයි දෙන්නෙක් ඒගොල්ලත් අපේ ක්‍රම මම කරනවා තාම නමුත් අර වැඩාල්ලන එක කරනවා ඉතින් ඒව කරනවා හරිම ලස්සනයි අවුරුද්දකට හරිම දුකයි අර කාන්දේ නැ අපේ පවුලේ අටවෙනිය හාමුදුරනවා හාමුදුරුව පාලසෙන්දට වඩිනවා නායක හාමුදුරම ඒ පාලවට පවුල සේරම 75ක් විතර එකතු වෙනවා අපේ ගෙදරට ප්‍රියා මහත්මිය ඔබට බොහොම ස්තුතියි අපූරු අතීතාවර්ජනයක් කරා ඔබ ඇත්තටම කියනවා නම් මෙන්න මේ සුන්දරත්වය තමයි අපි අදටත් හොයාගත යුත්තේ මොනතරම් කාර්යබහුල වුණත් ඒ පවුල් වල තියෙන එකමුතුකම දරුවන් අතර තිබිච්ච බැඳියාව සහ දෙමව්පියන් දරුවන් කොහොමද සුරක්ෂිතව රැකගත්තේ කියන කාරණා බොහොම සියුම්ම දැනගන්න පුළුවන් අපූර්ව අත්දැකීමක් ප්‍රියා මහත්මිය බත්තර මුල්ලින් කතා කරලා අපිට කිව්වා ඔබට බොහොම ස්තුතියි අතීත මතක සටහන් නැවත වතාවක් සමාජයට ගෙනාවට ඉතින් ගමගේ මහත්මිය අපි කතා කරමේ අවුරුදු සමය විලාසිතාගෙන විශේෂයෙන්ම වෙළඳුන් කූට උපක්‍රම යොදලා නොඑක් ආකාරයෙන් අපේ පාරිභෝගිකයා ඩැහැ ගන්නට ඉන්න කාලයක් මේ. මෙන්න මෙහිදී කාන්තාවට විශාල කාර්යභාරයක් පැවරෙනවා මේ ප්‍රවේශමින් Tamange වෙළඳ කටයුතු කරගන්න එක. ඔව් ඇත්තටම අර අපි කලින් කතා කරපු ශ්‍රියා මහත්මිය අපිව අතීතාවචනයක් කරානේ. ඇත්තටම පෙර කාලෙදී අපේ අම්මා තමයි අපිට ඇඳුම් මැහුවේ. හැබැයි දැන් අපිට එහෙම නැහැ විලාසිතාව කියන කාරණයට කොහොමත් කාන්තාව කැමතිනේ ඒවා අපේ සංස්කෘතියට අනුව ගිය නිර්මාණ වෙනවා නම් තමයි මං හිතන්නේ වඩාත්ම හොඳ අපේ සංස්කෘතිය වගේම අපිට උරුම කලාංග මේ සඳහා දායක කර ගන්නට ඕනේ උදාහරණයක් විදිහට ගත්තොත් බතික් කලාව හඳුන්වන්න පුළුවන් ඒ විදිහට හිතනවා නම් ජාතියක් වශයෙන් ගොඩනැගෙන්න සුවිශේෂී කාර්යයක් විලාසිතාව ඔස්සේ අපිට සිදු කරන්න පුළුවන්. ගමගේ මහත්මිය මට පොඩ්ඩක් සමා වෙන්න අපිට දුරකථන නැමතුමක් තිබෙනවා. ආයුබෝවන් ඔබේ නම කියලා අදහස ඉදිරිපත් කරන්න. ඔව් ටිකක් කලින් තමයි දුරකථන නැමතුම ලැබුණේ. දුරකථන නැමතුම විසන්දි වෙලා තිබුණා. කමක් නැහැ. නැවත වතාවක් උත්සාහ කරන්න ඕ ගමගේ මහත්මිය. ඔව්. අවුරුද්ද කියන්නේ කවුරුත් අලුතෙන් අඳින්න ඇඳුම් පළඳුම් මිලදී ගන්න අවස්ථාවක්. වෙළඳපොළ තරඟයක් නිර්මාණය වෙලා තියෙනවා මේ නවීන විලාසිතා ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කළා වැඩි වෙළඳ ආකර්ෂණයක් අරගෙන වෙළඳ ගන්න වෙළඳුන් සුඛ වෙනවා. ඉතින් මේ නවීන විලාසිතා එහෙම නැත්නම් අලුත් මෝස්තරව ඇඳුම් තෝරගන්න යනකොට කාන්තාවකට යම් ගැටලුවක් ඇති වෙනවා. මොකද මේවා අපිට ගැළපෙනේවද නැද්ද? මං හිතන්නේ අර පූර්වයේදී අපි සම්පූර්ණයෙන් විලි වහගත්තු කාන්තාවක් නේ කියන්නේ අපි විවර කළ යුතු අඟපසඟ තියෙනවා නොකළ යුතු තියෙනවා. නමුත් අපි අද දකින සමාජ රටාවත් එක්ක ඒක උඩු යටිකුරු වෙලා දෝ කියලත් මං හිතන්නේ සුභාෂිණි මට හිතෙනවා එහෙම අපි සමාජයේ දකින දේවල් එක. ඒ හින්දා මම ඉල්ලා සිටිනවා ඔබගේ සියලු දෙනාගෙන්ම අපේ දේ අගය කරලා අපේ දේ භාවිතා කරලා අපේ කම රැකගත් අපේ කලාව අපේ නිර්මාණශීලීත්වය මත සකස් කරගත්තු ඇඳුම් නිර්මාණ ඔබ අලුතෙන් තෝරගන්න ඇඳුමේ දකින්න ලැබුණොත් මං හිතන්නේ ඒක සමස්ත ආර්ථිකයටමත් විශාල සේවයක් වෙනවා. ඒ වගේම අපේ මං හිතන්නේ සමස්ත සංස්කෘතිය රැකගන්නත් ඔබ දායකත්වයේ දැක්වුවා කියලා. ඒ හින්දා කූට වෙළඳ උපක්‍රම වලට හසු වෙන්නේ නැතුව රැකවටීම් වලට ලක් වෙන්නේ නැතුව ඔබගේ බුද්ධියෙන් මේ අවස්ථාව ජය ගන්න කියලා මම කාන්තාවන්ට ආදරයෙන් මතක් කර සිටිනවා. හොඳයි ගමගේ මහත්මිය අපිට තවත් දුරකට නැමතුමක් තිබෙනවා. ඔබේ අදහස ඉදිරිපත් කරන්න ආයිබෝවන්. ආයිබෝවන් මිස්. ඔව් කතා කරන්න.
කෑගල් දිස්ත්‍රික්කයේ බුලත් කොහ පිටියේ පාදිසිල්ලෙන් කොට්ටාසේ දේදුගල කියන ගමෙන් මේ මම කතා කරන්නේ මේකයි මම මේ අවුරුද්දේ මේ මම තනියම ජීවත් වෙන කෙනෙක් මගේ දරුවෝ දෙන්න ඉන්නේ දෙපැත්තේ ඈතවල වල මගේ මහත්තයා නෑ නමුත් මම මේ අවුරුද්ද කරේ හොඳ පින්කමක් කරා මොකද කියන්නේද මම මේ අසරණ මේ පවුල් දෙකකට මම හොඳ බඩු මල් දෙකක් දුන්නා ඉතින් මේ ඇත්ත වශයෙන්ම කියනවා නම් හරිම සන්තෝෂයි මේ අවුරුද්ද මේ ගත වෙන්න අපි මේ බොහොම දුෂ්කර පළාතක ඉන්න පිටිතර වුණාට අපිට මේ කොවිඩ් තුන්රුවන්ගේ සරණයි මේ කොවිඩ් එහෙම ඒවා කිසි දෙයක් මේ බලපවන්නේ හතරවරන් දෙයියන්නේ පිටයි ඇත්තම කියනවා නම් මේ රජයටත් මම පින් දෙනවා මේ තරම් මේ සෙනග ටික රැකගත්තු එක ගැන රජයටත් පින් සිද්ධ වෙන්න මේ ඔබ සියලු දෙනාටම පින් සිද්ධ වෙන්න කියලා මම නම් මේ අවුරුද්ද සුබ පතනවා මේ අවුරුද්ද හොඳක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මිස් හොඳයි තාමත් සතුටුයි මවක් කතා කරේ කෑගල්ලේ දිස්ත්‍රික්කයේ ගුබලත් කොහොපිටියේ දේදුගල ගම්මානෙන් ඇය කියපු විදිහට බොහොම පිටිසර නමුත් සුන්දර ගම්මානයක් විය යුතුයි ඉතින් ඇය එහි සිට අපිට ප්‍රාර්ථනා කර අලුත් අවුරුද්දට සුබපැතුම් එක්කලා ඒ වගේම ඇය කියන විදිහට මේ අපි මේ සංස්පේ සංස්කෘතිය ඉදිරියට ගෙන යන්නට නම් අපිට බෙදා හදා ගන්න පුළුවන් අර දෙන්න දෙයක් නැත කියලා අපි කියන එක නෙවෙයි කරන්න තියෙන අපේ තියන දේවල් ඒවා බෙදා හදා ගැනීමයි කල යුත්තේ ඒ බුලත් කොහොපිටින් කතා කරපු මේ මහත්මිය කිව්වෙත් ඒක තමයි අපි ගමගේ මහත්මිය දැන් කතා කරන්න ඕනේ විශේෂයෙන් මේ කාන්තාව මේ උත්සව සමයේ ආර්ථික වශයෙන් යම් අපහසුතාවකට පසුබෑමකට ලක් වුණාම මේ ශුද්ධ මූල්‍ය ණය ලබා දෙන විවිධ පුද්ගලයන් ඉදිරිපත් වෙනවා ඒ වගේම සමහර කාන්තාවන් දැරිය නොහැකි පොලියකට ණයට මුදල් ලබා ගන්නවා. ඇත්තටම මෙන්න මේ නිසාම විවිධ සංකීර්ණ ගැටලු වලට කාන්තා මුහුණ දෙනවා. අපි කතා කරොත් ඒ ගැන. ඔව් ඇත්ත. මං හිතන්නේ මේ ගැටලුව අපි සමාජයේ හරියට අත්දකින්න දෙයක්. ඇත්තටම කාන්තාවකට තමන්ගේ පවුලේ කාර්යයන්, ඒ කියන්නේ දරුවන්ගේ කාර්යයන් කරන්නට විහිදදම් කරන්නට වෙනවා. තමන්ගේ පවුලේ ආර්ථික පසුබිම් මත මේක සාර්ථක කරගන්නවද නැද්ද කියන එකත් තීරණය වෙනවා. නමුත් කාන්තාවක් අනිවාර්යෙන් සිදු කළ යුතු බොහෝ යුතුකම් හා වගකීම් වලට අපිට මුදල් අවශ්‍ය වෙනවා. එහෙම තත්ත්වයකදී කාන්තාව කුඩා පරිමාණයේ ණය මුදල් ගන්න හරි ණයට මුදල් ගන්න හෝ පොලියට මුදල් ගන්නට පෙළඹෙනවා. හැබැයි ඒක ගත්ත වගේම අපි ඒක නිසි වෙලාවට ගෙවන්නත් අපි බැඳිලා ඉන්නවා. යම් කාන්තාවක් ඒ සඳහා පසුබිම නොමැතිනම් ඒ කියන්නේ හරි වෙලාවට ගත්තු ණයට ගත්තු මුදල සඳහා පොලිය ගෙවන්න අපිට හැකියාවක් නැත්නම් ඇයට රැකියාව මුදල් සම්පාදනය වෙන ක්‍රමයක් නැත්නම් මං හිතන්නේ ණය උගලකට අහු වෙනවා. ඒ කියන්නේ අපි ණයක් ගන්නවා මේ අවස්ථාවේදී ඒකට පොලියක් ගෙවන්න ඕනේ. හැබැයි අපිට මේ මුදල් ගෙවන්නට අවස්ථාවක් සැලසෙන ක්‍රමයක් නැහැ. අපි රැකියාවක් කරන්නේ නැත්නම් ඒ කියන්නේ එහෙම නැත්නම් අපිට මුදල් ලැබෙන ක්‍රමයක් නැහැ නේ අපි ගත්තු ණය මුදල ගෙවන්න. එතකොට මේක වැල් පොලි වෙලා අන්තිමට විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. කාන්තාව විතරක් නෙමෙයි මේ ගැටලුව බොහෝ දෙනෙකුට මොන දෙන දෙල සමාජීය ගැටලුවක්. ඒක කාන්තාව වැඩි වශයෙන් මේ සිද්ධියට බැඳෙනවා තමයි. නමුත් ඒක සමාජයේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වෙම ලක් වෙන කාරණයක්. හැබැයි මේ ණය බර කියන එක සමාජ ගැටලුවක් බවට දැන් පත් වෙලා තියෙනවා. අනාගතයේදී උපයාගී වන්න ගන්න ණය හින්දා අපිට අනාගත පරිභෝජනය පවා කැප කරන්න සිද්ධ වෙනවා. මේ ගැන වැඩි වැඩි අවධානයක් යොමු කරන්න කියලාත් ඇත්තටම මම දයාබර කාන්තාවන්ගෙන් මේ වෙලාවෙ ඉල්ලා සිටිනවා. ණය බර හින්දා තමන්ගේ පවුලේ ගැටුම්කාරී තත්ත්වයකට බව මුණ දෙන්න සිදු වෙලා තිනවා. දරුවන්ගේ කටයුතු, නිවසේ කාර්යයන්, ඒ වගේම සැමියා සම්බන්ධ කාර්යයන් වලදී ඇත්තටම කාන්තාව ඉතාමත් පීඩාවට ලක් වෙනවා. ඒ හින්දා මම යෝජනා කරනවා ඔබ තව තවත් නිර්මාණශීලී වෙන්න. ඒ කියන්නේ කාන්තාවන් වෙච්ච අපි ළඟ බොහෝ හැකියාවන් තියෙනවා. අපිට අපේ කුටුම්බය වෙනුවෙන් කරන්න පුළුවන් කාර්යයන් මොනවද කියලා අපි බොහොම සිහිබුද්ධියෙන් කල්පනා කරන්නට ඕනේ. අපිට ළඟ තියෙන මුදලින් අපි ඒ කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා අපි කල්පනා කරන්නට ඕනේ. අලුත් අවුරුද්ද උදා වෙනවා තමයි. අපිට බොහෝ අවශ්‍යතා ඇති වෙනවා තමයි. හැබැයි අප ළඟ තියෙන මුදල කළමනාකරණය කරගන්නට ඔබලන්ට හැකියාවක් තියෙන්නට ඕනේ. නොයසේනම් ඔබ අලුත් අවුරුද්ද බොහොම ආදරෙන් වැළඳගෙන ඒ බොහෝ හොඳින් විඳලා හැබැයි ඔබ අලුත් අවුරුද්දෙන් පසුව මුහුණ දෙන්නේ ලොකු ණය බරකට ඔබට ගෙවානිම කළ නොහැකි. ඒකෙහිඳ ඔබ නිර්මාණශීලීව ඔබේ කළමනාකරණ ඥානය භාවිතා කරගෙන සතුටින් ජීවත් වෙන්න, සතුටින් ජීවිතේ ජය ගන්න කොටින්ම කියනවා නම් සතුටින් එන්න කරන්න පුළුවන් දේ තියෙන්නේ ඔබේ දෑතෙමයි. ඒකෙහිඳ ඔබ ළඟමයි ඒ දේ තියෙන. ඔබ කළමනාකරණය කරගන්න ඔබ ළඟ තියෙන මුදල්, ඒ වගේම නිර්මාණශීලී වෙන්න සතුටින් ඔබ සිටින්නට නම් ඒ දේ ඔබ ගන්න තිබිය යුතුමයි.
ඔව් ඇත්තටම අපි දන්නා පහුගිය වසරෙත් අපිට අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර බොහොම බොහොම සීමිත විදිහකට තමයි ඉෂ්ට කරන්න සිද්ධ වුනේ නමුත් ඒත් සමහර විට අපි දොටුවා Facebook වල නැත්තම් සමාජ මාධ්‍ය වල අපි දැක්ක සැරිසරනවා මේ අවුරුදු චාරිත්‍ර ගෙවල් වලට ඉෂ්ට කරලා ඉතාමත් සතුටු වෙච්ච පවුල් විශාල ප්‍රමාණයක්. ඉතින් ඇයි අපිට මේ වසරෙත් ඒක කරන්න බැරි? අපි තවමත් කොවිඩ් අවදානමින් මිදිලා නැත්තම් අපිට මුදල් අපහසුතා තිබෙනවා නම් ඇයි අපි මේ අවුරුද්ද වදයක් කරගන්නේ? අපි පහුගිය වසරේ වගේම අපිට පුළුවන් බොහොම සරලව තාමත් හොඳින් දරුවෝ ටික එකතු කරගෙන වැඩිහිටියෝ එකතු කරගෙන නිවසේ සිටම මේ අවුරුද්ද සමරන්නේ. ඒ නිසා ඒකට සූදානම් වීමයි කාන්තාවන් විදිහට ඔබ කළ යුත්තේ. අපි තරණි අනෝජා ගමගේ මහත්මිය අපි අවසාන වශයෙන් කතා කරමු. පෞල තුල සහ මේ සමාජයේ තුල කාන්තාව සවිබල ගැන්වීමට විශේෂයෙන් මේ සංස්කෘතික මංගල්‍ය පදනම් කරගෙන මොන වගේ කටයුතුද කළ යුත්තේ? නැත්තම් කටයුතු කරන්නේ කොහොමද? ඔව්, ඇත්තටම අවුරුද්ද කියන සුවිශේෂී මංගල්‍ය ප්‍රධාන භූමිකාව උරුම වෙලා තියෙන්නේ කාන්තාවට කිව්වොත් මං හිතන්නේ මම නිවැරදි කියලා. මම කලිනුත් කියපු විදිහට අවුරුද්දට මොන දීමට සිදුවන සියලු කාර්යයන් සිදු කරන්නේ කාන්තාව අතින්. අවුරුද්ද කොතරම් දුරට සාර්ථක වෙනවද වර්ණවත් වෙනවද ඒහි කොතරම් සතුට සඳහා පවතිනවද කියලා තීරණය වෙන්නේ කාන්තාවගේ ක්‍රියාකලාපයේ මත. එහෙම නැත්නම් ඒ කියන්නේ දක්ෂතාවයේ මත. ඒ හින්දා අලුත් අවුරුද්ද සිහිනයක් බවට පත් කරගන්න සුවිශේෂී මංගල්‍යයක් බවට පත් වෙන්නේ මවක් විදිහට දියණියක් විදිහට මිත්තණියක් විදිහට කාන්තාවක් කරන කාර්යභාරය මත. මම හිතනවා මේ වසරේදී ඔබ සැම ඒ ගැන අවධානය යොමු කරන්න කියලා. ඔබගේ මව, ඔබගේ බිරිය, ඔබගේ දියණිය විසින් අවුරුද්ද විචිත්‍රවත් කරන්න, අලංකාර කරන්න, සාර්ථක කරන්න සිදු කරන මෙහෙය ගැන ඔබ මදක් සිතන්න, මදක් කල්පනා කරන්න. එළබෙන අවුරුද්දේ විතරක් නෙවෙයි, පසුගිය අවුරුද්දවල පවා ඇය විසින් කරපු මෙහෙය ගැන කල්පනා කරන්න. ඒ මගින් කාන්තාවගේ දායකත්වය නිසි ලෙස හඳුනා ගන්නට පුළුවන් වෙනවා. කාන්තාවගේ වගකීම, කාර්යභාරය, ඒ වගේම ඇය දරා සිටින කාර්යභාරය සමස්ත සමාජයේම අවධානය යොමු වෙන්න ඕන කාරණයක්. එවිට තමයි ඇය ඇගෙන්නේ. එමගින් තමයි කාන්තාව සවිබල ගැන්වෙන්නේ කියලයි මට හිතෙන්නේ. හොඳයි. අද අපි බොහොම අපූරු සුන්දර කතාබහක් ඔබ වෙත ගෙනාවේ අවුරුදු උදානය පළවෙනි වැඩසටහන. මේ අවුරුදු සතිය පුරාම මේ වැඩසටහන් මාලාව කාන්තා වැඩසටහන් ප්‍රචාරය වුණු මේ වෙලාවේදී ප්‍රචාරය වෙනවා. ලබන සතියේත් සවුදා ඉඳලත් මේ වැඩසටහන් ප්‍රචාරය වෙනවා. ඉතින් ඔබට මේවැනි හරවත් මාතෘකා තමයි අපි මේ අවුරුද්ද ඉලක්ක කරගෙන මේ වැඩසටහන් මාලාවෙන් ඔබ වෙත ගෙන එන්නට සූදානම් කරලා තිබෙන්නේ. කොහොමනත් අද අපි කතා කරේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිළිබඳ ගෘහණිය සහ කාන්තාව ගේ වගකීම් සම්බන්ධයෙන්. ඔවුන් ඉලක්ක කරගෙන තමයි අපේ අදහස් අද ඉදිරිපත් උනේ. අද අපේ මැදිරියට පැමිණියා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තරණි අනුජා ගමගේ මහත්මිය. ඔබට බොහොම ස්තුතියි. ඉතාමත් කාර්යබහුල කාන්තාවක් විදිහට ඇත්තටම ඒක අපිටත් ආඩම්බරයක්. කාර්යබහුලයි කියලා ඇය කිසිම වෙලාවක මට මේකට එන්න විදිහක් නැහැ, අනේ මට සමහරු ඉන්නවනේ එහෙම බෑ කියන අය. නමුත් ඇයි එහෙම කළේ නැහැ. ඉතාමත් ඕනෑකමින්, ඉතාමත් උනන්දුවෙන් මේ වැඩසටහනට සහභාගි වුණා. ඒක තමයි කාන්තාවකගේ තිබිය යුතු ඍජු ගුණය. ඇය කාන්තාවක් නම් කාන්තාව නිරන්තරයෙන්ම තමන්ගේ වගකීම, යුතුකම නිවැරදි ආකාරයෙන් සහ අවශ්‍ය වෙලාවට ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතුව ඉෂ්ට කළ යුතුයි. ඉතින් ඔබට මේ එළඹෙන අලුත් අවුරුද්දෙත් අන්න ඒ වගේ ඔබේ කටයුතු සාර්ථක කරගන්නට ඔබට හැකියාව තිබෙනවා. හැබැයි තරණි අනෝජා ගමගේ මහත්මිය කිව්වා වගේ ඔබේ කලමනාකරණය, ඔබේ දුරදක්නා නුවණ, මේ සියලු දේ කලමනාකරණය කරගනිමින් තමයි මේ කටයුත්ත ඔබට කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් අද අවුරුදු උදානයේ වැඩසටහන මෙසේ නිමවට පත් කරනවා. මට තාක්ෂණික තායකත්වයේ ලබා දුන්න රජීව නානායක්කාර, ඒ වගේම මුහුණු පොත සමග අපව සම්බන්ධ කළේ නව මාධ්‍යකගේ ජගත් කිස්ත්‍රි නවරත්න, ඔබට බොහොම ස්තුතියි. රජීව ඔබටත් ස්තුතියි. ඉතින් තරණි අනෝජා ගමගේ මහත්මිය අපේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමිය බොහොම ස්තුතියි වැඩසටහන සහභාගී වුණාට. ආයුබෝවන්. මම වැඩසටහන නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළ සුභාෂිනී සුබසේන. එහෙමනම් අපි ලබන සතියේත් මෙවන් හරවත් කතා බහකින් ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා. ආයුබෝවන්. අවුරුදු උදානය, අවුරුදු උදානය සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිළිබඳ ගෘහණිය සහ කාන්තා ප්‍රජාව ඉලක්ක කරගත් සංවාදශීලී කතිකාව. අවුරුදු උදානය.